විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන හුස්ම වැඩසටහනෙහි තවත් අදියරක් ඊයේ පැවැත්වුණා. ඒ රාගම මහරෝහල කේන්ද්‍ර කර ගනිමිනුයි. එහිදී එම රෝහලට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැසක් පිරිනැමීම සිදු කෙරුණා. අපේ රටේ සුභසාධන රාජ්‍යයක් තිබෙනවා. මේ සුභසාධන රාජ්‍ය අපි රැකගන්නට සුභසාධන රාජ්‍ය රැකෙන්නේ රාජ්‍ය අරමුදල් වලින්. රාජ්‍ය අරමුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ ආර්ථිකය වර්ධනය වෙනකොට. අවසානයේ අපි අපේ රටේ ආර්ථිකය සැමට සෙත සැලසෙන ආකාරය වර්ධනය කරලා සැමට සෞභාග්‍යයක් ලබා දෙන්නට. හැබැයි සුභසාධන රාජ්‍යයක් තිබුණු පමණින් එය රකින්න කියන සටන් පාඨ ඉදිරිපත් කරලා යාවත් කාලීන නොවි මෙලෙසම ක්‍රියාත්මක කරන්නට හොඳ නැහැ. අපි අලුත් වෙන්නට. ඉතින් මම එක කාරණාවක් කියන්නම්. කාලයක් තිබුණා අපේ රටේ පුරවැසියෙකු කියනවා පාලකයාට මහරජාණෙනි ඔබ ආයු බොහෝ වේවා කියලා. ඇත්තටම වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්ත. මහරජාණෝ හරි කවුරු හරි පාලකයෝ හරි හැමෝම අවබෝධ කරගන්නට ඕන. අපි වුණා. අපි බිහි වෙන්නේ ජනතාවගේ කතරේ. ඉතින් ඇත්ත වශයෙන්ම තාවකාලික භාරකරු වුණ පාලකයෝ තමයි කියන්නට ඕන. අපි නෙවෙයි ආයු බොහෝ වෙන්නට ඕන. 120ක් ජනතාව ඔබගේ ආයු කාලයයි වර්ධනය වෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.